අ බලන්ඩ නේද අප මවු රටේ අද මවුරටේ බලයක් තියෙන මිනිස්සු ධනයක් තියන මිනිස්සු හැම දෙනාම නූනහත් පහුත්තරයක් කොතනද ඉන්න කියලා බලා ඒ මිනිසු හිතන හටිබලලා එ මනිස්සු වැඩ කරන හැටි ලලා. දැම් බලන්න ප්‍රකෝටි ගණන් සල්ලි තියන මිනිස්සෝ පිළි හැදෙන පොල්තෙල් ගෙනනල්ලා අපිට කණඩ දෙනවා. ප්‍රකෝටි ගන් සල්ලිනේ වලගතු ව්‍යාපාරතය මිනිස්සු හිතන්ඩ. මිනිස්සු සල්ලිවලින් ලොකනාට දේශපාලන බලපුළුවන් කාරකංවලින් මිනිස්සු ලොකූනාට මිනිස්සු කොච්චර පාත් අත්තකට වැටලද කියලා. අයිංසක දරුවන්ට නේ ක්ඩ දෙනඕනේ ඕවයින් බැදල දේවා ඇැම මේ අලුත් අවුරුදු කාලෙනේ ඇැම ගෙදරකම තෙල්තාච්චයක් ලිපිතියෙනවා. හැම ගෙදරකම් පොඩියෙකුට මේකම මේ කෝඩ කැව්මක් හරි හදල දඕනෑ මුු කැවුමක් හරි හදල දන්න ඕනේ. ොස්ෙ එකක් හරි හදල දෙෙන්ඩඕන කියලා කොච්චර දුප්පාත් අම්ම උනත් නේද මේ කොච්චරපනේ දුප්පත් අම්ම වඋනත්න් එහෙම හිතනවනේ තින් මං අහන්න අදල් අලංකාව මිනිස්සුන්ට මේ සිංහල අලුත් අවුරුද්දේ බයක් නැතුව තිල්තාච්චයක්කත් ලිපේදයාගන්න පොළුවන්ද බලගතු ලොකු මිනිස්සු කරන දේවල්හිද ලොකුම් මිනිස්ස අද හැසිරෙන බිධ අත්තෙක් ඉතින් ඔබ හිතනවද සල්ලි ගොඩක් තිබුණු පලියට ඒ මිනිස්සෝ ආශ්‍රය කරන්න ගියොත් අපිට හරියි කියලා. අපි ටො ොමොදක්වයි කියල හිතනවද.ම් පුංචිඉල්ලීමක් කරනවා. පුළුවන් නං පුළුවන් නං පුළුවන් උපරිමෙන් තෙල් සහිතා ආහාර නොගෙනඉන්ඩ අඩුම මේ කාලේ උත්සාහ කරන්න. බැරිම නං අඩුමගෙදරක දොරක ව ෙල්ික් සූදානන් කරගෙන හරි මේ කාලෙ කටයුතු කරන්න මොකද හේතුව ඉතාමන ඉතාම තරුණු තත්ත්වයන් ඔය විත්සා අපේ ශරීරට එකතුනොත් අත්තෙන්ඩ පුළුවන් අපේ සමාජයට. ඊළඟ පරම්පරාවක්ම වනසිලා යන්න පුළුවන්. මොකද සහර මිනිස්වන්නාත් තෙල්වල ටැබ්බැහි වෙලා තෙල්ටිකක් නැතිව තෙල්දාාපදයක් නැතිවුණනත් කන්නේ නැති තර ඇඩික්ට වෙච් මනිස් වන්නවා ඉල්ලා සිතම පරිස්සං න්න කිය. ඔබ ජීවත්වෙන්නේ තාම හොඳ රටක නෙමෙයි. තාම අආධර්මික දේවල් සිද්ධ වෙමින් තියන්නේෙ. තාමායහ පත් හැසිරීම. මිනි ස්ෝන දෙයක් කරලා සලියම්භ කරන්න හිතනවා. කාටදේකෙන් විනාස වෙන්න කියලා මිනිසුන්ට කිසි ගානක් නෑ. ද නිවස් රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.